දැන් ඔය තියෙන ලස්සන පවත්ත ගන්න හෝ වැඩි කර ගන්න එහෙම විශේෂ දේවල් කරනවද? එහෙම නෑ. හැබැයි දිනුෂා මම මේ හිතන්නේ මම කියනකෝ මම සාමාන්‍ය නිලයක් නොවුණා කියලා. දැන් ගොඩක් අය කියන දැන් ගිහින් කැම ටිකක් බෙදා ගන්නකොට මගේ කැම එක බල්ල කියලා ඕව ඉතින් ඔහොමනේ කන්න ඕනේ කියනවා. එහෙම කන්නේ නෑ. මම එහෙම නොවුණත් මම නිලයක් නොවුණත් මම කන්න ඕනේ. මට හොඳ විදියටනේ. ඒ කියන්නේ මට හරියන හොඳ يعني සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තමයි ගන්න ඕනේ. හැම එකම විගාන දා ගන්න බෑ. ඉතින් මම ඒක ගැන සැලකිලිමත්. ඒ කියන්නේ මම කන දේවල් මම මොනවද කන්නේ කියන එකේ ගැන මම සැලකිලිමත් වෙනවා. මොකද හරි දේ හොඳ දේ කන්න ඕනේ කියලා මම හිතනවා. අපේ තියෙන හොඳම දේ කන්න ඕනේ. ඉතින් මගේ පිඟානේ තියෙන ගොඩක් වෙලාවට අපේ රටේ තියෙන හොඳම දේවල්. මම එදිනෙදා ජීවිතේ කන තේම. ඉතින් සහ ව්‍යායාම කිරීම ගැන සහ මම ගැන මම හිතනවා ගොඩක්. මම ගැන මම මට ආදරේ. මම මට ආදරේ කරන නිසා තමයි මට අනිත්‍යට ආදරේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. මට ආදරේ කරොත් විතරයි මට අනිත්‍යට ආදරේ කරන්න පුළුවන්. නැත්තම් බෑ. මම මට ආදරේ නැත්තම් මට ඔයාට ආදරේ කරන්න බෑ. ඔයා හරි ඔයා ආදරේ තමයි. ඔයා අපි හැමෝටම ආදරේ. හැබැයි මේ රටේ උමතු වෙන්න ආදරේ කරන රසිකත්වයට නම් ඔයාට පෙරලා ඒ ආදරේ දෙන්න බැරි වෙනවා. බැරි වුණා මට දෙන්න ඒ ආදරයක්. මොකද උසාවිය යන්නත් උනා ඊට පස්සේ. පළවෙනි වතාවට ඒක නිසා ඉතින් උසාවියේ ගිහිල්ලා ඒ කූඩුවේ පැත්තක ඉඳගෙන ඉතින් මට හරියට දුක හිතුණා. මොකද ඒ රසිකයෙක් නිසානේ යන්න උනේ. ඉතින් මට ඉතින් පව් කියලා හිතුණා. ඇත්තටම කියන්නේ ආදරේ කියන්නේ ඉතින් ඒක උමතු බවට පත් වෙච්ච නිසා ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින් අපි මේ වහලා තියෙන නිසා. දැන් මට අත්දැකීම තියෙනවානේ ඇඩ්‍රස් නැහැ චිත්‍රපටයක් වැඩ කරා. එතකොට මුඩුක්වේ සන්ධ්‍යා සම්මානනීය වුණා ඒ චරිතය. එතකොට දැන් මේ බොන චරිතයකට කොහොමද අත්දැකීම ගත්තේ? ඔව් අනේ වා කියන්නේ මම පළවෙනි සැරේට ඒ වගේ ඒ කියන්නේ එහෙම දර්ශනයකට පෙනී ඉන්න උනේ. දැන් හරිම මට ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් කොහොමද මේක ඩීප් ගයිඩ් දන්නේ කසිප්පු බොන චරිතයක් තිබුණේ. කසිප්පුව වීදුරුව තියෙන එක හරිම දැන් මම ඔකට හරි මට දැන් ඇත්තටම මට ඔකේ තිරනාටකයේ දුන්න දවසේ ඉඳලා මට ලොකුම ප්‍රශ්නේ ඒ සීන් එක. ඒ කියන්නේ ඔක්කොටම වැඩි ඒ කියන්නේ ඒක කසිප්පු බොන එකට වැඩි ඒ එතන මම ඉන්න විදිහ කොහොමද කියන්නේ. ඇත්තටම කියනවා නම් මං හිතන්නේ දැන් ගොඩක් අය බීලා රඟ පානවානේ. ඒ කියන්නේ බීලා රඟ බීලා වගේ රඟ පේනවනේ නක්. නමුත් මං හිතන්නේ ඒ සමහර වෙලාවට ඒක වැඩි වුණාම ඒක කැතයි. වැඩි වෙන්න බෑ. අඩු වෙන්නත් බෑ. ඒකයි නේද ප්‍රශ්නේ. ගානට ඒක මිනිසුන්ට දැනෙනවා. නමුත් බොහොම බොහොම හරිම සතුල් විදිහට කරන්න ඕන දෙයක් නේ රංගනේ. එතන ඒක තමයි අමාරුම දේ. අමාරුම තැන ඔකේ මහේන්ද්‍ර මම ජැක්සන් ගිනුත් කීප සැරයක් උගෙන් අහනවා කොහොමද. ඊට පස්සේ මම මහේන්ද්‍ර එක්ක කතා කරා ගොඩක්. මහේන්ද්‍රයි මයිනේ දර්ශනේ ඉන්නේ. එතකොට මම මහේන්ද්‍ර එක්කත් කතා කරා මෙහෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ මහේන්ද්‍ර මට කරලා පෙන්නනවා දැන්. කියලා දෙනවා. එයා දැන් මට කරලා පෙන්නනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න. අර වැනි වැනි ඉන්නේ කතා තියෙන්නේ. ඊට පස්සේ ඇත්තට උදව් වුණා මට. ඒක එයා මට උදව් කරා. ඉතින් කොහොම හරි දැකලා තියෙනවනේ ඕන තරම් මිනිස්සු ඉන්නවා අනිතක. හැබැයි මට අර ආසෝනියක පොඩ්ඩක් අර අන්ඩ ප්ලේ කරන්න මං හිතුවා. එතකොට තමයි මම එතන يعني බොනවා විතර නෙමෙයිනි කස්සිප්පු බොනවා. ඊට පස්සේ අඬනවා කියවනවා. ඒ කියන්නේ ඒ ගැහැණියගේ සංඥාගේ ජීවිතේ හොඳම තැන එතන. එතන මම ඒ හොඳම තැන මං හොඳම තැන හොඳම දේ කරන්න ඕනේ කියලා ලොකු මට බයක් ආවේ. ද ඇත්තට මගේ අර පළවෙනි සබීතාගේ පළවෙනි දර්ශන ළඟ බලනකොට මාව වෙවුලනවා වගේ හිත ඇතුලේ ගැහෙනවා. මං මට කරගන්න බැරි වුණා. කොහොමද කියලා තාමත් ගැහෙනවා. ඊට පස්සේ හැබැයි ඉතින් මේ කොහොම හරි ට්‍රයි කරා. ඉතින් කොහොම හරි හොඳින් කරන්න. ඉතින් කවදා හරි පළවෙනි කියන්නේ චිත්‍රපටයක මට එහෙම අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. ඔව් මෙච්චර පළවෙනි කරලා නෑ නෑ. ඔව් මෙච්චර කළත් මට මම පළවෙනි වතාවට ඔය බොනවා තියනවා ඊට පස්සේ ඩයලොග් කියනවා අඬනවා ඔක්කොම ටික. ඕ ඉතින් මට ඒක අත්දැකීම. ඔව් අභියෝග ඇත්තටම අපිට දැන් කියන්නේ අනු නිලයන් විදිහට කියන්නේ අපි සමහර කෙනා මේ චරිතයේ ඕනේ අර්ථ ඒව නෙමෙයි. ඕ වගේ දැන් පොඩි දේවල් වලින් තමයි අපිට අපේ ඇත්තටම රංගනය ගැන කෙනෙකුට දැනෙන්න හොඳම අවස්ථාවන් ওই පොඩි අවස්ථාවන්. ඒ කියන්නේ රංගනයක් කරනවා කියලා නොපෙනෙන්න අපි කරන එක නේ. හරියට හරි. දැන් මේ ඔයාගේ චිත්‍රපට නාමාවලියේ අපි වගේ මේ දුඹුරු පැහැති ඇස් හෝ නැකන් කළු පැහැ පේන ඇස් ඕනේ කියලා එහෙම තිබිච්ච චරිත තිබුණාද? ඔයා හැම ලෙන්ස් දාලා එහෙම රඟපාලා තියෙනවද? ඕ මොකද මේ පිටිකම් කාර්ය කරනකොට මතක් වුණේ තිස්සා බේසේකර මහත්මයා කිව්වා මගේ ඇස් දෙක හරි නාගරිකයි කියලා. මේ ඇස් දෙක ඊට පස්සේ මට සිද්ධ වුණා කළු පාට දෙකක් දාන්න ලෙන්ස් දෙක. පුදුම අධ්‍යක්ෂක මට වා කියන්නේ ඊට පස්සෙත් මේ ඒ කළු දෙක ගන්න ගිය ඒ ડોක්ටර් මට පාට පාටව දුන්නා. නිල් පාට අර වගේ මේවා
මට පාම වුණා මොකද වදන්නුනේ ෂූටින් කියන්නේ වෙලාවක් නැහැනේ උදේ දාගත්තාම රෑ වෙනකන් ඉන්නවා සමහර ලාවට ඉතින් හරි අමාරු වුණා මට ඒ කියන්නේ මගේ ඇස් එක කෙවෙන්නත් ගත්ත මන් දන්නේ ගොඩක් අය මන් දන්න දානවා කියලා සාමාන්‍යයෙන් මේ ලස්සන වෙන දානවනේ එක එක පාට මන් දන්නේ වගේ නෙවෙයි මන් දන්නේ කොහොමද දාන්නේ කියලා මම මං ඒ පෙනුම වෙනස් වුණා මගේ ඔව් නේ මං ඒ පෙනුමට ආස දැන් කළු පාට දැම්මහම නිකන් කෙලින්ම අර මන්නේ සබේසක මන්ද බලාපොරොත්තු වෙන්නේ අර ගැමි කම ඒ ඔක්කොම එයාට දැනෙන්නේ නැති. ඉතින් යකෝ එයාට ඒ වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේ වෙනසක් වුණා. මොකද අපි දැන් ඇත්තටම නළු නිළියෝ විදිහට අපි කරන හැම චරිතෙටම අපිට වෙනසක් වෙන්න පුළුවන් නම් වෙනස් දැන් කියන්නේ හැමදාම මා මේ විදිහට දකින්නට වෙන එක එහෙම වැඩක් නැහැ නේ. දැන් චරිතෙන් චරිත අපි වෙනස් වෙන්න ඕනේ. සමහර වෙලාව අපි කොණ්ඩ වෙනස් කරනවා සමහරට ඇඳුම් වලින් ගමනින් කතාවෙන් බිමනේ හැමදේම වෙනස් වෙන්න ඕනේ නේ. එතකොට තමයි අපිට අපි වෙනස් වෙන්නේ. දැන් කොහේ හරි මොකක් හරි චිත්‍රපටයක් බලනකොට මට මාව පේන්නේ නැත්නම් මං ඊට වැඩිය මට ඊට වැඩිය දෙයක් නැහැ. කියන්නේ මට මාව පේන්නේ නැහැ කියන තැන. ඉතින් ඒ චිත්‍රපට මේ පොඩි පිටගම්කාරයෝ මිසිනෝනා එකේ මම එතන මම සම්පූර්ණයෙන් වෙනස් වුණා ඒකත් එක්කලා. ඉතින් ඒක අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ. සිනමාවේ ආදරය කරන්න එකනේ යා මේ පෙම්වතාගේ චරිතයට ඔබ කැමතිම නළුවා කවුද? මෙහෙම මාන්තික පෙම්වතාගේ චරිතය ගොඩක් අය රඟපාලා තියෙනවා. ඒතර මේ වැඩිපුරම රඟපාලා තියෙන සනන්ත පුරන් කියලා. ඊට පස්සේ ජීවන් කුමාර් තුංග. ඒ දෙන්නත් එක මම වැඩිපුරම අරිත් එක්කන විජය කුමාර් තුංග. විජය එක යාගේ අවසාන කාලෙදි මට රඟපාන්න ලැබුණේ. ඉතින් විජයට නම් විජයට අපි කියන්නේ විජය කියන්නේ අර මංක මාලනී කොන්සක කියන්නේ සීන කුමරිය නම් එයා තමයි සීන කුමාරයා. ඉතින් විජය කියන්නේ අපිට සීන කුමාරයෙක්. මොකද අපි මම වෙන්නප්ප ඉඳලා කොළඹ එනකොට කටානේදී යාගේ මීටින් වලදී අපි නවත්තලා වාහන වෙලා බලාගෙන ඉන්නකොට එක වෙලාවක මෙයා එනවා මට ඈත පේනවා මේ ලස්සන කුමාරයෙක් වගේ ලස්සන නිල් පාට ෂර්ට් එකක් අඳලා හරිම ලස්සනයි. මේ ස්ටැන්ලිගේ ළමයිද කියලා මම ඔළුවට ගාලා තියෙනවා. ඒත් එක පස්සේ කාලේ අපි වැඩ කරේ. ඉතින් මට ඒ දැකපු ඒ රූපය අමතක කරන්න බැරි තරම් ලස්සනයි. ලංකාවේ කඩවසම් මම එහෙම එච්චර කඩවසම් රූපයක් මතක නෑ මට. ඒ කියන්නේ මට ඒ පොඩි කාලේ මම දැකපු එක පස්සේ ඈත් එක වැඩ කරා. ඈත් එක ගොඩක්ම බබා බබා කියලා මමයි කතා කරන්නේ ඔළුවට ගන්න. එහෙමනේ වැඩක පානකටත් එහෙම කොච්චරත්. ඉතින් කියන්නේ අපේ වයිස් පරතර තිබුණා නමුත් ඒක බලන මිනිකුට වැඩිය පේන්නේ නැහැ මොකද එයා හරි තරුණ පාට නිසා. ඉතින් මං කැමති ඉතින් එක මං රඟපාපු ඒ කාලයට සහ ඉතින් ඔහු ඉක්මනින් ගියේ වුණානේ ඒක නිසා සමහර විට ඔහු තවත් හිටියා නම් හොඳයි ඔහුත් එක්ක වැඩ කරන්න හොඳයි කියලා හිතෙත් තියෙනවා. දැන් මේ අපේ රටේ එහෙම මේ රංගන ශිල්පීන් හරි ශිල්පිනියන් ඔයාට රඟපාන්න බැරි වුණු ඔයාට වැඩ කරන්න බැරි වුණු අය කවුද? අධ්‍යක්ෂකවරුන්ගෙන් නම් මම කැමති වැඩ කරානම් දෙස්සේ ජේම්ස් විරිස් මහත්මයාත් එක්ක. එතුමගේ විරාගයට අක්කණ හිටියේ මට කතා කරා. හැබැයි කෙරුවුනේ නැහැ. එයා විරාගය එයා කරන්න ගියා. මිස් පීරිස් මට පණිවිඩයක් කියවලා තිබුණා. මාවට තෝරගත්ත කියලා. ඒ අතරතුර තිස්ස අභිෂේකර මහත්මයා එක පටන් ගත්තා. එයා කරා. අර නැවැත්තුවා. මට ඉතින් කොහොමත් බතී වෙන්න හම්බ වුණා. මිසස් පීරිස් එක වැඩ කරන්න හම්බෙලා නැහැ. ධර්මසේන පතිරාජ එක්ක වැඩ කරන්න ආසාවක් තිබ්බා. එතකොට හඳ ගම එක මට වැඩ කරන්න හම්බෙලා නැහැ. මං කැමති එක්කෙනෙක්. අවස්ථාව ලැබිලත් සමහර වෙලාවට මට බැරි වෙලා තියෙන වැඩ කරන්න. ඒ වගේ ආස වසන්ත ඔබේසේකර කැමති වෙලා හිටපු අය වැඩ කරන්න. දැන් මේ කවුද ටයිටස් තොටවත්ත එක වැඩ කරන්න ආසාවක් මට එළි නාට්‍යයක් කරා. රන්කහවරු. එයා එක වැඩ කරන්න මට පුදුම ආස මං කිය මට එක්තරා කාලයක් තිබුණා මේ ඉගෙන ගන්න ආසාව. ඒකට දැන් ඉගෙන ගන්න කොහොමද පාසලක් නැහැ නේ සිනමාව පිළිබඳව පාසලක් නැහැ. ඒකට සිනමා පාසල් තමයි ඒ අය. ඉතින් එතකොට ටයිටස් තොටවත්තත් එක්ක වැඩ කිරීමම මට ඇති. ඇත්තට මේ ඒවා ඇත්ත කතාවක්. මොකද වැඩ කරාම ඉගෙන ගත්තා. ඉතින් සමහර වෙලාවට ඒ කියන්නේ ඒ වැඩ කරන විදිහ වෙනස්. ඉතින් ස්ක්‍රිප්ට් එකකින් බල බල ඉන්නකොට මේ මනෝ මෙහෙම විසිකරන ස්ක්‍රිප්ට් එක අපි මම මේ බලනවා මේ විසිකරන. ඔව බලන්න බා. ඔව බලන්න. එහෙම යා වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි ඒ වෙලාවේ අපේ රංගනේ අපෙන් ඒ මොහොතේ ඒ වෙලාවේ ගන්නවා. ඉතින් ඒ දේවල් මේ කියන්නේ සිනමා පාසලකට ගියා හා සමානයි. ඒ යුගය සහ ඒ කල්මන්දනේ අද මේ වෙනකොට කොහොමද කියලා.